යම් කිසි කොටසකට උත්පත්තියකට සම්බන්ධ වෙන්නේ නැහැ ඇඟට සම්බන්ධ වෙන අමනුෂ්‍ය ඇඟට සම්බන්ධ වෙන ආදී යම් ප්‍රශ්නවලදී මේවට කාරණා කීපයක් බලපානවා දැන් යම් කිසි කෙනෙකුට ඔය අපේ කතාවේ තියෙන දැන් ජ්‍යොතිෂ කතාවේදී එහෙම පෙරලා තියෙනවා දැන් රාහු අපල වෙන කාලේ එනකොට අමනුෂ්‍ය උපද්‍රව වැඩි එහෙම තැන් තියෙනවා ඒ කියන්නේ ලෝක සම්පතිය අපල කාල හැටියට පෙන්වන්නේ වැඩි වෙනවා මේ අපල කාල කියන්නේ පාප විපාක යම් පාපයක් අපිට විපාක දෙන විදිහට යම් කාලයක සකස් වුණා නම් ඒ පාප විපාකයේ මුල් කරගෙන ඊට අවශ්‍ය කරනා වූ මානසික දුර්වලකමක් ඇති කරන්න පුළුවන්. ඒතර ඒ අවස්ථාව තව කෙනෙකුට අවස්ථාව කරගන්න පුළුවන් සසරේදී මොනවා හරි පරිගැනීමකට හරි සම්බන්ධතාවයක් ඇති කරගන්න මොනවා හරි හේතුවක් තිබුණා. ඒකට අවස්ථාව පසුතලයක් උදා වෙන්න පුළුවන් මේ තුලින්. මේක කාරණයක් ඒ. අනික් කාරණේ තමයි අපි මේ ගති ලක්ෂණ අනුව ජීවත් වෙන්නේ. ඒ ගති ලක්ෂණ අනුව ජීවත් වීම නිසා අපි විසින් ගොඩනගා ගන්නවා ඊට අවශ්‍ය පරිසරය. අනිත් පරිසරය තුළට ඒ අනුකූලයට එන්න පුළුවන්. එකක් මානසික පරිසරය. මානසික පරිසරය අපිට හැදෙන කොට අපේ මානසික පරිසරයේ අනික් කෙනාට මාසල් ගන්න වෙන්නේ. අපේ මානසික පරිසරයෙන් ගොඩනැගෙනවා කායික පරිසරය. දැන් මානසික පරිසරයේ දූෂණ යම් යම් කොටසකට අයිති නා. ඒ මානසිකත්වයේ අපි නිතර නිතර හසුරවනවා නම් පවත්නවා නම් අර අනුකූල වන්නා වූ කායික පරිසරයක් ඒ තුලින් ගොඩනැගෙනවා. ගුණනගිච්ච කායික පරිසරයේද අනුකූල අමනුෂ්‍යය ඇතුල් වෙනවා. අන්න අමනුෂ්‍යයට ආහාරය එතන නිබඳ වෙනවා. දැන් මේකට හොඳ දේශනාවක් තියෙනවා ධර්මයේ. එක අවස්ථාවක ওই සුදම් සභාවකින් සභාවවල සක්‍ර දේවේන්ද්‍රිය ගිහින් ඉන්න වෙලාවේ දැන් අර මේ පාණ්ඩු කම්මර සයිලාසනේ හිස් වෙලා තියෙන්නේ. කවුරුත් ඉඳගන්නේ අනික් දෙවරුෝ අජුරංගි සිංහාසනේ වාගේ. එක්තරා කුරුමිටි අමනුෂ්‍යයෙක් ඇවිල්ලා ඔක ඉඳගත්තා. ඉඳගන්න කන් ඉඳලා මොකද කරන්නේ? අනික් දේවතාව බොහොම කුපිත වුණා මේ කරපු වැඩේ. නීච අමනුෂ්‍යයෙක් ඇවිදිලා මොක තරම දන්නේ නැතුව මූ වැඩිින් අපේ රජුරුවන්ගේ ආසනේ ඉඳගෙන කියලා කලවකින් අහක වැහලා ඔය විදිහට දොස් කියන්න පටන් ගත්තා. කෑ ගහන්න පටන් ගත්තා. අර දූෂ්‍ය කමින් අර දේවතාව හිතෙන් හිතන්න හිතන්න. මේ අමනුෂ්‍යයා එන්නේ එන්නේ උඩ පැන පැන සන්තෝෂ වෙනවා. එන්නේ නම් හත් දෙලේ පටන් ගත්තා. අදිර මූ උඩ වයින්ඩ වයින්ඩ මහත් දෙලා ලොකු වෙලා ඉනවනේ. අමුදියාදී අමනුෂ්‍යයෙක් මේ විදිහට අර අමනුෂ්‍යයා ක්‍රමක්‍රමී ලොකු වුණා. ලොකු වෙන දැන් දේවතාව තව තවත් කෑ ගහන්න පටන් ගත්තා. ඕකේ බැලලා බල කියලා. කෑ ගහන්න අමනුෂ්‍යයා ඉන්දෙන් ලොකු වෙනනම් මුළු ආසනෙම එකක් වුණා. ඒවල දේවතාව බය වුණා. මේවා පොඩි අමනුෂ්‍යෙක් නෙමෙයි නමුදු යටි ඒ විදිහට. ඊට පස්සේ මොකද කරන්නේ විදහාර දුවලා කියලා සක්‍ර දෙවියන්ට කාරණේ කිව්වා. සක්‍ර දෙවිය අහන කොහොමද උනේ වෙච්ච දෙවිය කියන්න කියලා. මේ ගුරු වෙටි අමනුෂ්‍යෙක් වශයෙන් බොහෝ කුජී එක්ක වශයෙන් ඇවිදilla. මෙහෙම ඉඳගත්තාම අපි මෙහෙම කිව්වා. කියන්න කියන්නේ මෙතන හැවි ලොකු වුණා. මේව කියලා උත්තර දුන්නා. ආයක මම කවුද කියලා මම දන්නවා යන්කෝ කියලා ගියා. ඊළඟට හින හැවිලා බොහොම ජාම් විදිහට විව පැත්තකින් ඉඳගත්තා. යක්ෂයා ඉන්න ආසනේ කියලා. යක්ෂයේ මට ඔතනත් එකයි මෙතනත් එකයි. මට ආසනේ කියලාත් නැහැ විව කියලාත් නැහැ කොතනත් එකයි. මට මෙතන මතයි. ආගේ යක්ෂයා හයියෙන් හොල්ලලා උඩ බැලලා ඉන්න තරගය හින හැවිලා බැලුවා. යක්ෂයේ වාරණය මට අට ඕක කියලා වෙනසක් නැහැ. මට ඕකත් එකයි මෙතනත් එකයි. කොට පුංචි වුණා. ආයෙත් උඩ පැනලා බැලුවා. යක්ෂයේ මට උතනත් එකයි මෙතනත් එකයි. මට ඔය ගානක්. තව පුංචි වුණා. අන්තිමට මොකද අනිත් දේවතාවු මේ රජුගාට පැනගෙන අපි නම් කරේ. රජුගාට ගානක් නැහැ නේද? අපිට ගානක් නැහැ නේද? අපි ගියල් කියලා ඒගොල්ලෝ දෝෂේ ආපහු දෙන්නේ නැහැ. ඒ වගේ නිහඬ වෙන්න මොකද කරන්නේ? අර අමසේ බලාගෙන ඉඳි පුංචිලා ගුරු මිච් එක්කා කියලා නොබෙන යන්නේ කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපි ගියා. ඒ යසය කවුද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. යක්ෂයා යවන්නේ හැටි දන්නේ නැහැ. ඔය යක්ෂයා කෙනෙක් දූෂ්‍ය වුණාම වරසි. පිට වෙන විස ආහාරයට කරගන්න කෙනෙක්. අනුන්ගේ මානසික දූෂ්‍යතාවය නිසා ඇතිවෙනා විස. ඒ යක්ෂයාගේ ආහාරය. මේකේ මේ ආසනේ ඉඳගත්තා කියලා ඔබලා දූෂ්‍ය වෙනවා. ඔබලා පිට වෙච්ච විස උට ආහාර වුණා. ඌ මහතුනේ ඒකේ. ඒ මම මේ ආහාරය ඔබට නිවැරදිවෙන්නේ නැහැ. ඔබලත් මම මෙතන ඉන්නකොට ඔබලටත් ඒක ගානක් නැතුව ගියා. ඔබල මෙතන ආහාර නැතුව ගියාර වාසේ ඌට මෙතන හැදෙන්න බැව යන්න ගියා. මේක ඇතුළ සිද්ධ වුණේ. ඉතින් දේවතාවනේ ඔබල හවදාවා. දූෂ්‍යකම නිතර පවත්තන්න එපා අමනුෂ්‍යයෙන් නෝක.
අනේ දූෂ්‍ය අමනුෂ්‍ය කොටසක ආහාරය අපි ළඟ නිපදවනවා නම් අමනුෂ්‍යයන්ට හේතු දක්වනවා කියලා පෙන්නනවා. මේක චක්‍රදේවියන්ට දෙවියන්ට විතරක් නෙමෙයි අපිටත් ඔච්චරයි. අපේ මනස හැම වෙලෙම දූෂ්‍ය වුණා. මේ ලෝකේ යම් දූෂ්‍යතාවයේ ආහාර කරගන්න අමනුෂ්‍ය කොටස අපි ළඟට එනවා. උන්ගේ ආහාරය තියෙන නිසා. ඒකෙන් අපිට බේරෙන්න බෑ කොච්චර මොනවා කරලා. අපි ආහාරය ගොඩනගන තාක් කල් ඌ ඒක කඳේ. මේකයි මෙතන ක්‍රමය. දැන් අපි මොකද කරන්නේ? ඕ මැස් වෙනවා. දානකෝ ෆෑන් එක දානකෝ පත් වුණා හිතන් කියලා ඒවා කියන. මොනවා හරි කමන්නේ. බීටා ගහන්නද? කොච්චර බීට ගහුවත් අහගෙන මැස් ඔතෙන් දෙනවා. ඔතන ගඩේ එකක් ඇති මොකක් හරි. ඔක හොයලානේ විසි කරලා දාලා සුද්ධ කරලා දාන්න ඕනේ කියනවා. බලපුවාම මොනවා හරි එක තියෙන ගැද මත්තුන් වෙච්ච මත් කැල්ලක් හරි මොනවා හරි එකක් තියෙනවා ගඳ ගහන. ඒක හොයලා බලනවා ආ මේක නෙමෙයි ඉන්නේ කියලා ඒක විසි කරලා දාලා සුද්ධ කරලා දැමරවද? දැන් කොහොමද මැස්ද? දැන් මැසම් මර්ධනය කරන්න කෘමිනාශක බෙහෙත් දානුනේත් නැහැ. උපක්‍රමයේ දානුනේත් නැහැ මැසෝ නැහැ. මැසෝ ආවේ මොකද? අර ගඳ හින්දා. මම අද බලන්නේ මොකද ඉන්නේ ගඳ තියාගෙන මැස අපන්නන්න. පුළුවන් ද කරන්න? මැස අපන්නන්න නම් ගඳ අයින් කරන්න ඕනේ. ගඳ තමයි කෙලෙස් ගඳ. රාග ගඳට මද නමනුස්සය වෙනවා. ද්වේෂ ගඳට දූෂ්‍ය අමනුස්සය වෙනවා. මෝහ ගඳට මන්ද බුද්ධික අමනුස්සය වෙනවා. රාගයයි ද්වේෂයයි මෝහයයි හිතක නගෙනකොට රාග ගඳ ද්වේෂ ගඳ මෝහ ගඳ මේ පිස්සෙට පිට වෙනවා. ඒ જાතියුන්ගේ ආහාරය ඕකයි. ඔය ආහාරය අපි ළඟ නැත්නම් ඒ අමනුෂ්‍ය කවි ළඟට එන්න උන්ට හේතු නැහැ. ආහාර අපිය. ආහාර නිරෝධ කිරීමේ ඵලයේ නිරෝධ වෙනවා කිව්වොත්. කර්ම විපාකයක් කරලා තියෙනවා නම් කර්ම විපාකයෙන් ආහාරය හොර නැගෙනවා. ඒක අපිට හිතෙන් කරන් දෙයක් නෑ. මහරහතන් වහන්සේට කරන් දෙයිකුත්. ලෝතර බුදුරජාණන් වහන්සේට කරන් දෙයිකුත්. විපාක ආහාරය ගොඩනගලා හැම දෙනා බීර පෙර කාලයක. ওই විපාක වශයෙන් ඇවිදලා ඉතින් අර ගඳ නිපදවන. කර්ම විපාකයක් වාගේ. ඒ නිපදවගම ඒක ආහාරය කරගන්නත් එන්නේ. ඒ විලාට මොකද කරන්න ඕනි? විපාක වල වන්දි ගෙවන්න පුළුවන් જાතිය විපාකයක් නම් ඒක ගෙවා ගන්න. පින්දහම් කරලා යහපත් චිත්ත ප්‍රසාදය ඇති කරලා අපෙන් අවේද අසාධාරණ විචාය ලෝකෙ කොහේ හිටියත් සිහි කරලා. ඒයට අනුමෝදන් කරවන්න පින් පෙත් දෙවන්න ඕනේ. පිටවන්න ඕනේ නැහැ. අන්න එතන විපාකයෙන් අපි නිදහස් වුණාම අර විපාකයෙන් අපි කරා ඇති කරන ගඳ නැති වෙලා යනවා. පාප කිලුට නැති වෙලා යනවා. අන්න එතකොට මොකද වෙන්නේ? විපාක නිසා වමුණිසේ කියන එයත් ඇත් වෙලා යනවා. ඔකයි ක්‍රමී. ඔය ක්‍රමෙ දිග ගන්න ඕනේ. ඔය දෙකම ක්‍රියාත්මක කරනකොට කෝකෙන් තියුණත් යනවා. මේ බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ, චිත්ත ප්‍රහාසය මෙනෙහි කරමින් ඒ කටයුතු කරගෙන ඉන්න වෙලාවට එහෙමනම් ඉන්නේ අපි ගත කරන්නේ. අපි ඒ කරගන්න යහපත් දේවල් වල පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා නම් ලෝක සත්වයින්ට ওই දෙපැත්තෙම තියෙන ගඳ බලා ඉඳලා ඒක පිළ යනවා. ලැබිලා ගියාට පස්සේ ඒ අමස්සිය ඉන්නද කියලා. නුඹ හරි අමාරු වෙලා. තම තමන්ගේම හිතෙන් තමන් චිත්ත ප්‍රහාසය ඇති කරගන්න ඕනේ. අනික කොහොමද උපක්‍රම? අනේ ඒක කියන්නේ දිවේ ලෝකයා තමනුසේ යනවා නම් ඔය වැඩේ කරගන්න. මනුසලට කොච්චරද? ඒකයි කාරණේ. නේද? ඒකත් අපිට අධිකට ක්‍රමයක් තියෙනවා. හැබැයි ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. චණ්ඩියෙකුට කියලා හිටන් කෙනෙක් පන්නා ගන්න පුළුවන්. ඉල්ලන වන්දියක් දීලා කෙනෙක් යවන්න පුළුවන්. මේ ක්‍රම දෙකක් නේ. වන්දිය අරන් කැමැත්තෙන් ගියේ කෙනා හසුරුකම් කරන්නේ නැහැ. චණ්ඩිකමේ පැනනොත් වැටෙන විලා වලයිලා ගන්න. ඔය ක්‍රම මෙතන තියෙනවා. මේ චණ්ඩිකමේ පන්නන්න හොඳ නැහැ කිසිම අමනුස්සෙ. බල කරලා පන්නන්න හොඳයි. එයාගේ අලුපා එයා එන්න හේතුව අපි සූක්ෂම හොයන්නේ ධර්ම හටාවේ. යම් අමනුස්සයෙක් යම් කෙනෙක් ළඟට එන්න හේතුව තියෙනවා. එක හේතුවක් ඵලි ගැනීම. ඵලි ගන්න හේතු වෙන්නේ අපි විසින් අසාධාරණ කරපු නිසා. කවදා හරි සැලකේ විතර සැලකුවේ නැත්නම්. ඒක ඵලි ගැනීමට එක හේතුවක් වෙනවා. ඒ වගේම මේ බුද්ධිලාගේ හිත සැහැසුවේ නැත්නම්. දැන් අපි හිතමුකෝ මෙහෙම වයසට ගියාට පස්සේ පොඩි එකක් ආවා. පොඩි එකක් අන්නනේ දඟරන්නේ උඩ බැරි කමක් නෑ. නැගිට ගන්න බැරි නිසා පොඩි එකක් නැගිටින්න බැරුව අඬනවා. ලාබාලකම වෙලා තියෙන උඩ දැන් නැගිට ගන්න බෑ පොඩි එකාට. ලොකු මිනිහාගේ අදපය පන්නේ තියනවා වයසට ගියාට පස්සේ තනනවා නැගිට ගන්න බැරි. අර පොඩි එකා අර වෙච්ච එක ආයි වෙනවනේ. දැන් පොඩි එකා නැගිටින්න බැරුව අඬනකොට අපි කරන වැඩේ ආමගර අත්තලම පුතා නැගි ඉන්න බුද්දේ වන් ඉන්නවනේ වාද කියලා නාලෝලා ඔක්කොම කරනවා. ආදරෙන් කතා කරනවා. මොකද බලද අන්නානේ කියලා බයි ඉන්නේ. දැන් ওই විදිහට අපි දැන් දරුවෙක් හදනවා දෙමාපියෝ. දැන් දෙමාපියන්ගේ යුතුයකමක් වශයෙන් දරුවාට යුතුයකල දරුවා අඬනකොට දරුවාට රොස්සුනේ නැති. හැබැයි අර ලොකු අර අම්මා තාත්තා වයසට ගිහිල්ලා වෙලා දරුවාගේ මට්ටමට වෙලා ඉන්න අඬන අවස්ථාව දුක් වෙන අවස්ථාව කියන එක ඉගෙන ගන්න බැරි.
ඒ වෙලාවට අපි රොස් වෙනකොට අර යන මතක් වෙනවා මං දරුව හැදිනා ඔහොම එන්නේ මං දරුවන්ට හැදුවේ ඒ කාලේ මෙහෙම නිය පිටින් බාරක් වොන්ට ගැහුවේ නැහැ කෑ ගහනකොට ඔක්කොම ඉටු කරලා දුන්නා හදලා දුන්නා එහෙම දරුව තමයි මට අද මෙහෙම කරන්නේ දැන් මේ පොඩි සාපයක් මේ මතුවේ පොඩි කාරණාවක් විතර කියෙවි ඒ මොනවා කිව්වා මේ නාකි පොඩි යෝන් ඉඳ හදනවා බර ගන්න හදනවා නාකි ජන ගන්න කාලේ කියන්නේ ඕක ඔවා කියලා තව යන්න පද කියනවා මුන්ට එක දිනක ඉඳ බෑ ඒ ඔය යටිම කියනවා දැන් ඕකේ වෙලා තියෙන මොකද ඇත්ත වශයෙන් අපි අපිට යමක් වුණොත් අපිටත් ওই ටිකද කියලා අපි හිතුවේ නේ අපි ඒ රැදි මුරුදු වෙන්නේ මුරුදු වෙනකොට දැඩි බවටපත් වෙනවා මගේ ഇതുම මම ඒ ඔක්කොම ඒක කන්න දෙක දුන්නා කන්න නැහැ මගුලට මම කවන්න තියනවා මම පිරා බෙදලා තියෙන්නේ ආ කවන්න බුදි බුදි ඉන්න මර බය වෙන බලයි මම වැඩ තියෙනවා ඔහොගේ යන්න පුළුවා හැබැයි ওই විදිහට ගියේ අපි කුංචි කා මගේ රත්තරන් මුදේ කන්ද මේවගේ අරගෙන කෑගෙන නැහැ ඉන්නකො පුතේ මේ ආගාවුන් කියන්නේ මොනව හරි කිය කියලා ආදර වදන කිය කිය කැව්වා එදා අපි එහෙම කරලා ඉවරයි අනිසාරි අරවා ගිහම අපි මොකද කියන්නේ මගුලක් මෙතන බල බල ඉන්නේ මුගේ මහා කරක බල බල ඉන්නේ කන්න දුනවා කන්නේ නේ කහ වෙනවා අපිට පුළුවන් ඒවා කරන්න කන්න ගියා දුනවා කාපු එයි නිකන් හිටියා ඕ දාලෙන් ඉතින් ওই විදිහ කරපුවාම අර අර හැංගීම් මතු වෙනවා ඒ කියන්නේ පුරුතඥාන මිනිසයා හොයන්නේ හැමිලි අර ලෞකික රස ආස්වාද ඒව නැතුවම දැවෙනවා තැවෙනවා මේ ලෝක ඇතුලේ තියෙන සාධාරණ අසාධාරණ දෙකක් ওই තුලින් මතු වෙනවා හරියක් දැනගත්ත කෙනාටන් ඕවා එකක්වත් ප්‍රශ්න නෙමෙයි හරියක් දැනගත්ත හැටි සාමාන්‍ය ලෞකික ලෝකේ ජීවත් වෙන පුරුතඥාන ලෝකේ ජීවත් වෙන මිනිසයාට ඕවා ප්‍රශ්න ඕවා පින්පව් දෙකක් හැදෙනවා විදුහල්කම් හැදෙනවා එදියා ඒ තුල තමයි ඒ සත්‍යය අයිතිකම් කරගන්න. ඕවගේ සාපේකින් මරලා ගියොත් එහෙම මොකද කරන්නේ? මරණාට පස්සේ අර බැරිකම ඉවරයි. මස්ලේ එකයි රසගින්න බඳ බැරි නැගින්න බැරුව තිබුණා. දැන් මනෝ මේකයි බැලුවර පස්සේ නැගින්න පුළුවන් එච්චර තව දේවල් කරන්න පුළුවන්. එයාත් හොඳ දේවල් දුන්නා හරි කරලා දෙනවා බල සත්‍ය කර්ම විපාක විදිහෙන් හරි ආරේනවා. ආවට පස්සේ පුළුවන් තව කෙනෙක්ගේ මනසට පැනලා අවුල් කරන්න. ශක්තියකුත් ලබනවා. දැන් එයාගේ තර පුදාජනකම නිසා පරිගැණීමේ අදහසට අවස්ථාව ලැබුණා. දැන් උඩට මං එනවා වෙන්නේත් නැහැ. මං කන්නේ කරදර වලට මෙල්ල වෙන්නත් වෙනවා මට කියෙම එක මං දැන් දෙන්න වැඩි මං එන්නේ ඒකට අවශ්‍ය දේ කරන්න හැබැයි අමනුෂ්‍ය බලවත් නම් එහෙම අපි ගන්නකොට අපි දූෂ්‍ය කර ගන්නවා ඔක මැරිලවත් අපි දෙන්නේ නැහැ ඉන්න කෙනෙකු කරදරේ මලත් කරදරේ අපිට දූෂ්‍ය වෙන්නේ වාගුට ආහාරය ආයි හම්බ වෙනවා ඌ ඒක භුක්ති දෙලා ඉන්න ආයි හරියට අතෙන් දෙක පිළි තවත් බලවත් කරනවා ඔක පුච්චමු අල්ලමු කියන්නේ කියන්නේ ආහාරය වැඩි කියලා හැබැයි ඉතින් ඔය පුජ්ජම වල්ලම කියනේ අර උපක්‍රම තියෙනවා. කට්ටාලි ළඟ එහෙම තියෙනවා. එක එක ඒවා අල්ලා බඳින හිර කරන්නේ ආ කුප්පියට දානියා, උමිදි මූලේ දානියා, ගැට ගහනියා ඔහොම ඒවා තියෙනවා. හැබැයි සියල්ලම ඔහොම කරගන්න පුළුවන් කට්ටාලි නෑ. අයි ආවකාලි උපක්‍රම හරියට කරන්න බැරුව කරන්න නම් කට්ටාලි අර ගහලා අර කරක් ගහලා ඊට අතන බල වැඩි කරගෙන හදිදු කරනවා. දැන් ඔය අවස්ථා අධ්‍යක්ීමෙම තියෙනවා. කියලා පෙන්නලා මිනිහ වරපු කෙනෙක් අපි වැත්තේම අපි පොල් ගහ ඉන්න වැත්තේ ඒ කිතුව ගමක හිටියා. ඒ තාත්තා මොකද කරන්නේ? තාත්තා මැරලා හිටන් අමනුෂ්‍ය කියලා ඇවිදින්න. ඒ ගෙදර ඉන්නට කරදර කරනවා. ළමයි කීප දෙනෙක් ළමයි හතර දෙනෙක් හිටියා. ඒ හතර දෙනාටම කරදර කරනවා. පේන්න එනවා. ඇහැට පේන්න එන්න පුළුවන් තත්ත්වෙට ඉන්න. ඇහැට පේන්න ඇවිදින්න ඇඟට අත තියලා කියලා යනවා. කතා කරන්න පුළුවන් එහෙම. දැන් මේ අමනුෂ්‍ය ලෝකේ අපි නොපෙන්නේ පැත්තක හැ. මේ ඇවිදිනේම ගන්න තව දින හතක් ඇතුළත තෝ මරනවා කියලා යනවා. එයා කියනවා මෙහෙම කිව්වාගේ. බලාගම මොකක් හරි යකලා මැරෙනවා. කිව්ව විදිහට දින හතක් ඇතුළත මරනවා. දෙවෙනි කරා තත ගැහුවා. තෝත් මරනවා දින හතකින් කිව්වා. ඒකත් මරනවා. තුන්වෙනි කරා තත ගැහුවා. තෝත් මරනවා දින හතකින් කිව්වා. දැන් ඊතර කොහරි මම ගැන ආලා තියලා ඔයගෙන ආවා. ඊට පස්සේ මම කරන්නේ විස්තර මෙයා කියලා බලන. එයාට මං කිව්වා ඉතින් ന്യാයෙන් යාර කරපු ඔයගොල්ලන් කරපු දේ අල්පාඩු ඔයගොල්ලන් තේරුම් නැතර වෙලා තියෙන එක මේකයි මෙන්න මේ ආකාරයෙන් යාර මේ දානියක් දීලා ඔක්කොම කළා මෙන්න මේ පිනන් උදාන් කරන්න කියලා තකසල විදිහට ගලහට පස්සේ දැන් මට පේනවා එයාත් ඇවිදලා ඉන්න පිනන් උදාන් කරන දවසේ අතේ තියෙන කම්බි කටු රෝලා එයාගේ මැවිච් එක ඇවිදලා මල කියන මායිත මහල්ලා හිටියේනේ මහත්තයා මම හිතාගෙන හිටියේ ඔවුන් ඔක්කොම තිර කරලා ගදලා අඹරවලා දාන්න හැබැයි මම හිතේ කිව්ව ටික අපර පස්සේ මට හිතුණා මම මොනවද මේ කරන්නේ කියලා. ඊට පස්සේ මම මේ වැඩේ කරන්නේ නැහැ කියලා හිතාගත්තා. මම ආයිතත් අකුණු කරදර කරන්නේ නැහැ කියලා අර කම්බි කෝ ටික අහකට දීලා. කම්බි කම්බි ඈන් අතින් මිහි කරා වැද්දක. දැන් ඉදාම ඇවිදලා හිටන් හරි සැරේ මොකද කරන්නේ?
දැන් ඉතින් මොකද උරිය කියලා දාන්නේ දීලා වෙලා පස්සේ සමාජ අපි දෙයස්සල විතර ගැඹුරට ගුප්ත දේවල් ගැන කරනවා ඉතින් මේ පැත්ත. ඇයිදින් අහනකොටම අර මිනිස්සු ඇච්චරට ආවා. එයා හොඳ සුදු වැඩගත්තුම දමනුසි. ඒක නා කියලා හිතුවේ නෙමෙයි ඇච්චර දරතනු නාන. ඇයි එහෙනම් මේ අපේ තාත්තට මොකද අපිට මේ හිංගි කරන්නේ තියෙන අපරාධ මේ අපරාධ කරන්නේ මොකද? ඕන් ඇවිදලා ඉන්නවා කියලා මම කිව්වා. අහලා බලන්න මහත්මේ මොකද මේ අපිට මෙහෙම හිංගි කරන්නේ? අයි මොනවා කළාද? එයා බැංකුවේ වැඩ කරන මහත්මේ මම මං හැකී රස්සාවල් කරගෙන මගේ පාඩුවේ හරි හම්බ කරගෙන කාලාගෙන මම ජීවත් වෙන්නේ මම කාටවත් හිංගි හිඳා කරන්න යන්නේ නැහැ ඉතින් ඇයි මට මෙහෙම කරදර කරන්නේ මං මොනවා කළාද මේ පේන්න ඉන්න අහලා බලන්න යන්නේ කියලා මෙහෙම කිව්වා අරය දිහත් බලන අර මොනසියා මං දිහත් බලන කියන ඕකකින් අහලා බලන්න මං ඉඩමක් එකද කියලා කියලා මට කිව්වා මම මේ තාතා කියන හැටි තමයි අහන්නේ මං එහෙම මහත්තයා එහෙම කතා කරනවා නෙමෙයි තාතා මෙන්න මෙහෙම අහන්න කියනවා. ඕකකින් අහන්න මං ඉඩමක් එක්කද කියලා ඔය තාතා අහනවා වයින්ද? මේක. ඒ උත්තරය ඇද්ද? ආ ඌ එක කියනවා නේද මං ඒක. ඒක විදුල මං මොකද කලේ කියලා අහන්න. ඒකින් අපි ඉඩම ගත්තා. දැන් ඕක මොකද්ද කිව්වේ ඉතින්ද? මම හොයාගෙන මම හරි හම්බ කරගෙන මම කණේක ගාලා මං ඒකේ ඉන්නවා කියලා ඕක කිව්වා. අහලවන්න ඔක කිව්වේ දැන් ඔක ඇත්තද කිව්වේ කියලා දැන් කාට කියන්නද මගේ මේ මහත්තයා මම මෙහෙම නිග්‍රහ කළා කතා කරනවා නෙමෙයි තාත්තා කතා කරන්නේ මෙහෙමයි තාත්තා අහනවා මෙන්න මෙහෙම ඕක ඒ ඉඩම අරගෙන ඉතින් ඒ ඉඩම අරගත්තා ඔය ඔක ඉන්නේ කොයි කාගේ ඉඩමේද කවුරු ගත්ත ඉඩමේද ඕක දැන් මොකද කිව්වෝ ඌ හැම කෙනෙම ඌ හරගත්තේ ඌ කනවා කියන්නේද දැන් ඌ දැන්ම කිව්ව බොරුවක්ද ඇත්තද කියලා අහලවන්න කියලා මෙහෙම අහනවා තාත්තා මගේ මොනවද කෙරෙන්න ඕනේ කියලා අහනකම දෙක නැවිලා ඊට පස්සේ ආ ඕකගේ මට මොනවා කරගන්න ඕනේ මට බෞද්ධයෙක් වෙන්න කියන්නේ කිව්වා මට කරන්න ඕනේ මහත්යක් වල දිලිලි මෙහෙට මට හොඳටම ඇති ඒ ටික මට හොඳටම දැය කියනවා ඕකගේ මට කරගන්න දෙන්නේ ඕකට මට කියන්නේ බෞද්ධයෙක් වෙන්න කියලා ඕකට බෞද්ධයෙක් වෙන්න කියන්නේ කිව්වා ඕකට සිල් සමාදන් වෙන්න කියන්නේ ඕකට යන් ලෝකෙත් යම කරගන්න කියන්නේ පෞකාරයක් වෙන්නේ මම උන්ට කරදර කරන්න ලැහැත් දෙලා නැහැ බයි යනවා යන්නේ කියන්නේ ඕ නේ අද නුදු වුණා දැන් කොයිතරම් වෙන්නේ සද්ද මෙතන සිද්ධ වෙන්නේ දැන් අපි හිතා ඉන්නේ දෘෂ්ටියේ කොයිතරම් දුරකද අපි ඉන්නේ බලමු මම කාටවත් කරදර කරන්නේ මම මෙහෙ ප්‍රගන්න නමුත් අපි දන්නේ නැහැ නේ අපිට මේ අපි අනුගේක ඉන්න බව දැන් ඒක වෙලා තියෙන්නේ මොකද ඒ තාත්තා ඒ ඉඩම අරගෙන ගියේ හදලා දීලා ඔක්කොම කරලා දීලා මේ දරුවන්ට ඉඩ කරන් වවලා දීලා ඔක්කොම කරලා දීලා වයසට ගියාට පස්සේ හැලතුනේ නේ ගණන් ගත්තේ නේ දැන් මෙයාගේ හිතේ තියෙනවා මම මෙච්චර කරලා ඔක්කොම කරලා දීද්දි මට බැරි වෙච්ච එකට මම අද ගන්න වතුර ටිකක් මට දෙන්න ළඟ නැහැ ඒ තාපි තමයි මේ පරිගන්නේ හේතුව නේද හේතුව හදේ පරිගන්නේ මන්නේ අවද දරුව මොකද්ද කියන්නේ අපි හරි හම්බ කරගෙන අපි මේ කාර්ව කරන්නේ අපි ජීවත් වෙන අපිට කරදර කරනවා ඒගොල්ලෝ දැකිනේ අර මුල් ටික මෙන්න අපි නොදන්න බෑ මේ මෙහෙම සිද්ධියක් ඊට පස්සේ මොකද කරන්නේ දැන් මොකද කරන්න ඕනේ අර කියන්නේ ඔකට සිල් ගන්න කියන්නේ ඔකට දන් දෙන්න කියන්නේ ඔකට බෞද්ධය කියලා කටයුතු කරගන්න කියන්නේ එහෙම කියලා කිව්වට පස්සේ දැන් මාසයක් දෙකක් මෙයා ඉදින් දාන පූජා වලට ආව ආයි නතර වුණා ආයි මාසයක් ඉදිරිය ගියාට පස්සේ ආයි සැරයක් බලන පැදුරගුණ පැදුරතුල නයික් ඉන්නවා වැදුර වහලා අකුල්ලා තිබිච්ච වැදුර ඇතුලේ මහා නායි විහාර අහකට පැනලා නායකයෙන් බේරිලා ඊළඟ දවසේ ආයි දීලා දොල ඇදේට මම කියන්නේ මේ තාත්තා කරදර කරන්නේ නැහැ කිව්වට ඒගොල්ලගේ තාත්තා මම ඔයට කරදර කරන්න ආවේ නැහැ ඔක බෞද්ධයෙක් වෙනවා කියන බෞද්ධයෙක් වුණේ නැහැ ඒක වඩා මතක් කරලා යන්න ආවේ උඩ අමතක කළා කිව්වා හිටිය බෞද්ධක එක දවසක් අන්න ඒක වඩා මතක් කරනවා වැදුරස ලාවා කිව්වා ඉන්න නායකට ආවිදේලා හරි නායක වේශකින් හරි ඇදිලා පැදලා සිල්ලා මුඩ වෙන්නේ හිටියා ඊට පස්සේ ඕකට අවුරුද්දා සිල් ගන්න කියන මතක් වෙනවා කිව්වා අනිසරි කොහරි අවුරුද්දා පුන්න සිල් ගත්තේ නැහැ මොන මැත්තේ එක ගුණක් ලා කරන්න බුලම තියෙන්නේ නෙමෙයි කොහරි යමසේ දන් දෙන්න අරවා යකන් ආවා ඊට පස්සේ 3000ක් පූජා කීප ගම ආවා ඔහු ටික කාලයක් ආවා මේ එක පුතේ හිටියා එයා කිව්වේ දිහා පිළි අරගෙන අවුරුද්දා තනි කරලා සිල් ගත්තා දැන් පොය එකේ සිල් සමාදන් වෙනවා ඉතින් මම කරදරයක් නෙවෙයි තා වෙනා ඊට පස්සේ ඒක දී දෙන බීරු ගොඩක් හිද්දි වෙනවා මේ ලෝක යත්තේ ඔන්න ඔහොම එකක් අපි හිතන්න බැරි ගැඹුරු පැත්තක් බුද්ධ පැත්තක් මේ ලෝකේ තියෙනවා ඔය ඒ කියන්නේ මෙහිම කාරණේ දැන් අපි මොකද හිතලා බලන්නකො මෙහිම දෙයක් යම් කිසි කෙනෙක් වයසට ගිහිල්ලා ඕන නැත්නම් බැරි කමට හෝ අපේ කෙනෙක් ඉන්නවා ගෙදර දැන් අපි එයාට ලැහැත්තිලා හද ලොකු උත්සවයක් ගෙදර එන අයට කන්න බොන්න දීලා එයාට හිතුව පැතු විදියට දීලා ඉතින් ඔක්කොම දීලා අඬ ගහලා කන්න ගියා මොකද මටද මේ විශේෂ හැරකින්ලා ඇයි උඹලා මෙහෙම කරන්නේ ඒලා නා ගෙදර ඉන්නව මනුස්සයා තාම හැරිලා නැහැ කියන්නේ මේ හදන්නේ ඔබට මේක කාලා ගියා යන්න කියනවා අපි
මේ කාලා යන්න කොහෙ හරි කිව්ව මොකක් කියලා එතන ආතර වයස ගිහිලා අමර වයස ගිහිලා ගෙදර ඉන්නකොට ගෙදර කඩිය හොඳට කෑමක් හදලා ඔක්කොම හැදි ගිහලා අමර කන්න බොන්නලා දීලා මොකද පුතියද මේ කවදාම මේ සැලකිල්ල ආ මේ අද මේ කන්න දෙනවා අයද ඉතින් ඒ මොකද අද එහෙම ඕක කාලේ කොහෙ හරි යන්න මේ ඉන්නේ බෑ හතර මායිමත් ඉන්න ඉපා කොහෙ හරි යන්න කලින් ජාතිගේ මහා බෝධිනාත් ළඟට ගිහිල්ලා ඉන්නකො කියනවා අම්මට එන තාත්තා දැන් මොකක් කියයි අපිද මේ අම්මා තාත්තා අපි කියන අපි වයසට ගිහිල්ලා අපේ දරුවෝ ඉතින් අපිට ඔය ඉතින් බාහිර කන්න බොන්න හදලා දීලා දැන් අපිට කියනවා අපි යන මොකද පුතේ මේ අමුතු සැලකිල්ලක් අද ඔය ටික හොඳ වෙන කාලා ගිහලා වරපුරවගෙන මේ යන්නකො තාත්තා ජයසිරි මහ බෝධිනාථේලා අම්මගේ ජයසිරි මහ බෝධිනාථේලා දිහා ගිහලා ජීවත් වෙන්නකො කිව්වොත් අපි මොකද ගන්න කිව්වේ අර පුතාලා අපිට කොච්චර යහපතක් කළාද නැහැ කියයි මුන් වාගේ සතුටුසේ යහතියක් මුන් තරම් කපටි යහතියක් තව ඉන්නවද මුන් මේ මට කන්න වේලා දීලා මේ ගෙදරින් පන්න ගන්න හදන්නේ කියන්නේ උපංකා කොහේ යන්නේ අර අපි එක ක්‍රමයක් හදනවා. දැන් ඒක දාදක හොඳට උත්සවයක් එහෙම රැහැටි කරලා කන්න බොන්න දීලා හදනවා. මොකද අපි දැන් මේ අමුතු වේලා. දැන් අපි දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. දැන් මෙහි කන්න දෙයක්වත් තිබුණේ නෑ. මේ පරිසරය හොඳත් නෑ. ඉන්න විදියකුත් නෑ. දැන් මේ වැසිකිළිය දිනේ මේ වල වැසිකිළිය කනට යන්න ඉන්නත් බෑ. ඕක ඔක්කේ මාලිගාවක් වගේ මං ගෙයක් හදලා. හොඳ ලස්සනට ඔපෝම හැවපහසුකම් අපෝගතාන ඔපෝම සලසලා. මේ වගේ 10000 ගුණයක් වටිනා දෙයක් හදලා දුන්නා. අදලම එතෙන්ට යන්නයි මේ කියන්නේ මෙතන දුක් කරදර ඉන්නේ. ඒකට කැමති. අනේ උදේ නිවන් දකී වංගු වල ඉතරියක් කළා දුන්නත් මට. අත මේ යාගණ්ඩේ ගණ්ඩක් බෑ මේ ගල් ගොඩේ කුරුළු ගොඩේ එහෙමයි මං හිතේ. ඒ වගේ දෙයක් මට ලබා දෙනවා නේද කොච්චර හොඳ. එහෙම තමයි දරු. කියන්නේ නැද්ද? ඉදාර සන්තෝෂයෙන්ම සූදෙන්ට යනවා සූදෙන් හදලා දුන්නු. දැන් මේ දෙකේ වෙනසක් තියෙනවා. එකක් තමයි උපකාරයේ නියම කෘතෝපකාරී සූදෙන් කළා. අනික තමයි කබඩිකම ගාඩ්ලා තමන්ගේ බඩ වදා ගන්න තමන්ගේ වාසියට වැඩ කර ගන්න යන්නේ. මලපිරීතිය කියන්නේ ඔක්කොම ගමෙන් ක්‍රියාතරම සීමාවෙන් පන්නලේ නම් ආරස්සාවක් දාගෙන ඉර ගන්න බලාගෙන දොර පිටේනිය ඇදලා පන්නලේ වෙලලා හිටන් ඒඩිය කර ගන්න බැරුව ගන්න අපේ ආත්මලාභය. අපි අර දුක් පිට වෙලා හිටපු ඒ අපිට අපපස්ථාන කරපු අය ඒ අපි උදව් කළා. දැන් මේක අපි දකින්න ඕනේ. එයා ඒක දෙන්න ක්‍රමයක් තියෙනවා අපිට දැන් මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට ගියක් දොරක් හදලා දීලා එකට යවුවා වගේ යවන්න බැහැ. අමනුෂ්‍ය ලෝකේ ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට ඒ දේ ලැබෙන්නේ කරලාද පින් වලින්. ඒගොල්ලෝ වෙනුවෙන් කරන පිනකින් ඒගොල්ලන්ට ඉදිය කරලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනිත් සාසනීය විදිහට දෙන පින අති බලවත් දෙයක්. මේක හොයන්න හරි අමාරුයි. 84000ක් පුතඥ බුද්ධලින්ට දානමාන කන්න බොන්න ඔක්කොම දීලා. ළඟින් බුද්ධලේ මහා දානයක් දුන්නා නම්. සෝවාන් වෙලා ඉන්න එක බුද්ධලට එක බත් හැන්දක් දුන්නාම ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා. සෝවාන් බුද්ධලේ 100ක් එකතු කරලා එයාට කන්න බොන්න ඔක්කොම සරව සම්පූර්ණයෙන් දුන්නා. සකෘදා ගාමි වෙච්ච එක බුද්ධිලට එක බත් හැන්දා පූජා කළොත් ඊට වඩා අනිසංසයක් ලැබෙනවා. සකෘදා ගාමි බුද්ධිලේ 100ක් එකතු කළා පොතම සලකලා අපපස්ථාන කරලා දුන්නට වැඩියි. අනාගාමි කෙනෙක් එක බත් හැන්දා දුන්නා නම් ඊට වඩා අනිසංසයක් ලැබෙනවා. අනාගාමි බුද්ධිලේ 100කට අර වගේ සාතුකාට වැඩියි. අරිහතුන් වහන්සේ නමට එක බත් හැන්දා දුන්නොත් ඊට වඩා අනිසංසයක් ලැබෙනවා. දැන් මේ ආකාරයෙන් දාන අනිසංසයක් විග්‍රහ කරමු. විසුණු අහසේ නමට ආවාසයක් හදලා දුන්නා. ඒ මහදානි දුන්නට වැඩි 30 ගුණයක ආනිසංසයක් ලැබෙනවා. දැන් මේ බාහිර ලෝකයේ තියෙන භෞතික ආනිසංස බැලුවොත්. ඔයින් එහායි ආධ්‍යාත්මිකයි. මේට වඩා 30 ගුණයකට ආනිසංසයක් ලැබෙනවා. හුස්මක් උඩටගෙන පහතරන් තරම් වෙලාවක්. නැහ ආස්වාසයක් කරලා ප්‍රස්වාසයක් කරන වෙලාවක් මිත්‍ිත වැඩි. ඊටර ආනිසංසයක් ලැබෙනවා. හැබැයි ඒ ආනිසංසය ආධ්‍යාත්මික නිවන් පැත්තට. ඒ නිසා ඒක වටිනවා. හැබැයි ඒක දාන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් ඔන්න මම මෙච්චලා මෙච්චරිව අයිතන ලොකු එකක් උඹට ලබා දෙනවා. මේක අනුමෝදන් කරලා ඵලයන් කියවට හරියන්නේ. අරවා ඔක්කොම ලෞකික පැත්තේ ජීවත් වීමද. මේක ලෝකෝත්තර සැනසීමට. ලෝකෝත්තර සැනසීමට හේතු වෙන නිසායි ඒ මෙත් වැඩීම සහ අනිත්‍යය මෙනෙහි කිරීම ගැන. ඇතියෙන වෙන මහා බලවත් වේ. ඇහිපිය ගන්න තරම් මොහොතක් මේ සියලු සංකාර ධර්ම මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හිතකලු. ඒක ඊට වඩා ආනිසංසයි කියලා බින්නවා අන්තිමට. හැබැයි මේ දෙකම සතියක් අපි ඉඳන් ඉන්නේ නැතිව වුණාට ආධ්‍යාත්මික චිත්ත ගුණ වුණාට ඒවා ලෝකෝත්තර පැත්ත. ඒ ලෝකෝත්තර පැත්තක අර ලෞකික දුක්ඛිත ආත්මයක් ලබා ඉන්න කෙනා ලබන්න බෑ. එයා ඒකේ පින දුන්න බලියෙද? එයාට පෝෂණය වෙන්න බෑ. එයා එයාට පෝෂණය වෙන්න අර ලෞකිකවන් සාසනය තුල කරන අර ලෞකික අපපස්ථාන වල ඉඳලා පින තමයි. ඒ අය පෝෂණය කරන්නේ සුඛිත මුද්ද කියලා සුභතිගාමි කරන්න හේතු වෙන්නේ. ඒක පළවෙනි එක. ඉතින් ඒ නිසා තමයි දහස් ගණනක් කෝටි ගණනක් එකතු කරලා දානයක් දීපු විනාද ලබා ගන්න වෙන්නේ ආර්ය පුද්ගලයන්ට දානයක් දුන්නේ.
ඉතාලම සුළු දානකී මහා ආනිසංසයක් ලබා ගන්න ක්‍රමයක් මේ බුද්ධ ශාසනයේ තියෙනවා. මේ බුද්ධ ශාසනයේ හිමිපිරි සතරේ කොටස් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් හම්බ වුණා තමයි දානෙකට. අරගෙන මහා ආනිසංසය ලැබිලා අරමනුසෙන් ඉඳලා තීපින් කෙද්දෙනව නිදහස් වෙනවා. ඒක විශේෂයක්. දැන් මේ මයාරේ ඒ ලෝකේ පේනවා පරිවර්තන වෙනවා. දැන් මිනිත් හයක් මැරලා යනවා වගේ එකක් නෙමෙයි වෙන්නේ. බයක් ඇති වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. දැන් මම ඊයේ බැලුවා දැන් බේතක් දුන්නා අද බලනකොට ලස්සනයි ඇඟ වැඩිලා. එහෙම දැක්කම අපිට අපි මලා කියලා බයක් නැහැ නේ. අන්න එහෙම දෙයක් තමයි ඒ ඇරි තගින්. නමුත් ඒගොල්ලන්ට කියන්න හොඳ නැහැ මේකේ චුත විලාපලයන් කියලා. හරි. ඒතර මරණ බයක් ඇති වෙනවා. ඔයාලා සුගිත මුදිත වෙන්න. මේ පින අනුමෝදන් වෙලා. සුගතියේ සුගතිගාමි වෙන්න. සුගතිගාමි වෙන්න කියන එකයි චුත වෙලා ඇතෙන් යන කියන එකයි දෙක. මෙතනින් චුත වෙලා ඇතෙන් යන කිව්වොත් එහෙම මෙතනින් මැරලා ඇතෙන් යන කිව්වාගේ අදහසක් එනවා. ඒතර ඒකට බය වෙනවා. ඒ චුති පරිසන්දි කියන එක මිනිස්සු දකින එකක් නෙමෙයි. කියන්න ඕනේ හිකුත් නෙමෙයි. ඒක හේතුඵලයක්. යම් කිසි කෙනෙකුට සමාහට ඒ අද්භවය දරන්න බැරි. අමනුෂ්‍ය ලෝකේ කයක විශේෂය වෙන්නේ. ඒ අද්භවයට වඩා දරන්න බැරි ඊට වඩා වටිනා දෙයක් යාට කැවුරුවොත් එහෙම. එයා ඒ හේතුවෙන් පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනේ එයාවත් දන්නේ නැහැ. දැන් ශක්‍රදේවේන්ද්‍ර ජීවිතේ ඉවරෙන්න කිච්චු වෙලා. ධාර්මීය දාහන පටන් ගන්නේ ඇඟට වෙහෙස ඇති වෙලා ජීවිතේ කෙලවර වෙන්න ඔන්න මෙන්න කියලා එන මොහොතක් එනවා දැකලා. මරණයට මහා බයක් ඇති වුණා. ඇතිලා ඒ අවස්ථාවේ මොකද ඒක වෙන්න හේතුවක් උනේ ඒක අවස්ථාවක ශක්‍ර දෙවියොත් එක්කලා දහසක් දෙවඟනන් ඉන්නොත් 500ක් දෙවඟනන් දෙවිච්ච දෙයක් නතුව ගියා. කොහොමගේ දෙවඟනන් ටික කියලා බලනකොට අපාගත වෙලා මැරිලා ගිහිල්ලා. දැන් මට මොකද වෙන්නේ කියලා බලනවා තව දින 7යි මට දින මිනිස්සු ලෝකෙ මගේ කාලේ ඉතරයි මට දැන් දින එතෙන්ට ගියා දැක්. දැකලා බය වුණා. දැන් මම බේරෙන්නේ කොහොමද කියලා බලනකොට හොඳ වෙලාව උදිරන්න හදේ පහළලා ඉන්න වෙලාවනේ කියලා හැමතැනම කතියේ දියවුවා. බුද්ධ ශාවකයන් හතරේ වැඳලා පුදලා ගරු කරලා මොනවා හරි කරලා පින්නන්න බෝදාගෙන මට පුන්න පින්නන්න බෝදා කරපල්ලා කියලා එයා ඇත්තවල තකදීන්ද විදිහට බුදුරණන් හතේ හම්බෙන්දා. දැන් අන්තිම මොහොත. බුදුරණන් හතේ බලහගෙන හිටියා. බොහොම ගෞරවයෙන්. ඉතින් හොඳ ප්‍රබෝධයක් ඇති වුණා ඒකට. අර මැරෙනු ගති මැරෙන්න ආපු ගති ලක්ෂණේ දැන් ඇගේනේ. හොඳට ඒක ප්‍රබෝධයි. ආයතනයක් හොඳ ප්‍රබෝධ මාල් මාලාවටලා හොඳ පියවිතත් දෙරපත් වෙලා ලස්සන වුණා. බුදුරණන් හතේ කියනවා සක්‍රදීන් ස්වාමීන් වහන්සේ මම මැරෙන්න අයාවේ. එනවා මලිනේ. ආයෙත් හොඳ ප්‍රබෝධ වුණා. සක්‍රේ ඔබ මෙතෙන්දිම චුත වෙලා පටිසන්දි ලැබලා තිරා ජකමෙට වුණා. ඔබ දන්නේ නැහැ නේද? උදාන ආදේශනා කරා. හිනබු අද්වැයෙන් චුතුණෙත් මෙතනමයි. නව පටිසන්දියක් ලැබෙත් මෙතෙන්දිම. ඔබට ওই දෙක තේරුන්නේ. නමුත් ඔයාලගේ ඔබ දැන් සිද්ධ වුණා. ඒකේ පස්සේ තමයි ඔබ දැන් ওই තත්ත්වයට ආවේ. දැන් ඔබ ආගම බොහොම දීර්ඝයි. ආශ්‍රය කාලයක් ඉන්න පුළුවන් ওই සක්‍ර ගතියෙම. ඔබ චුත වෙලා පටිසන්දිය ලැබෙත් ওই සක්‍ර භාවයෙන්මයි. ඒකයි අපිට වෙනසක් ආවෙ නැත්තේ. යන්නේ දෙවිය අමනුෂ්‍යව ඒ තත්ත්වෙටපත් වෙලා තියෙන වෙනස. අනේකයි. ඔය මේ මිනිස් කය කියන එක තිබුණ තමයි මේක පැත්තකට දාලා හිටන් මැරිලා ගිහිලා වෙන දිහාකින් ආයතනයක් කයක් හදාගන්න ඕනේ. මනෝමය කායකත්වයේ කියන පරිවර්තනය වෙන එකක්. ඒක අර වගේ මිනිසුන්ට වගේ වෙන එකක් නෙමෙයි. හැබැයි මිනිස් කාදී මේ මැරෙනවා කියන එක අහලා තිබෙච්ච හින්දා. ඕකේ මැරිලා අනික උපදින්න කිව්වොත් එහෙම කැමති නෑ. මරණ බය කියේ කියනවා එතකොට. අනේකයි. ඕකේ චුත වෙලා අරකට යන්න කියන වචේ ගන්න නෑ. ඒක කියන්නේ ඕන්නේ. සුගිත මිත්‍ර බායටපත් වෙන්න. ඔබට මෙහෙම දැනක් තියෙනවා. එතෙන්ද යන්න කැමතිද? එතන හරි හොඳයි. ඉතින් යන්නේ ඒක පේනවා. ඒකට කැමැත්තක් ඇති වෙනවා. ඇතුළේ පරිවර්තන වෙනවා. එයා දන්නේ නැහැ මරණද මොකද වෙනා කියලා එහෙමකක් දකින්නේ. එහෙම ඒ තත්ත්වෙට යන්නේ. දැන් මෙතනින් මැරලා ඇතන උපදින්න කිව්වොත් එහෙම හරි බයයි. ඒ විදිහට බින්දෙන්න බෑ. දුගතියක ඉන්නවනම් සුගතියටපත් වෙන්න. ගතිය සුගත යහපත් කරගන්න. සුගත කිව්වේ ඒකයි. ඒ සුභතියටපත් වෙනවා සුභතිය ලබන්න. සුභතියටපත් වෙන්න කිව්ව කැමති. දැන් අපිට කිව්වොත් එහෙම. එංගලන්ත වෙන කියලා දුක උපෝගී ජීවත් වෙන්න කැමතිද? කැමති. එහෙනම් මෙහෙදි මැරිලා එහෙ උපදින්න. දැන් දැම්මව ගිය හැටි. එතනත් තියෙන කැමතිද? මෙහෙදි මැරිලා ආපෝ ඒක නම් බැහැ. මේ මැරෙන කතාවක් වනේ. එහෙ යන්න කැමතිද? කැමති. දැන් උනා කැමති. එතන කැමති. දැන් වෙනද පේනවද එතන? ඔන්න ඔහම තමයි හමුනුසයාර කිව්වත් එහෙම. මැරිලා හිටින්න යන්න කිව්ව කැමති නැහැ. ඔයාලා ඉතින් යන්න කැමති වම ඒකට කැමති. නැවත් එතන හර සිද්ධිය සිද්ධ වෙනවා. එයා දන්නේ නැතුව. දැන් අපි කොයි ඉලාකාවක් වින්දෙන්න කියලා කියන්නේ ඔය ඉන්නත් බෙන් චුත වෙලා ගිහලා හවදී හැට යන්න. එහෙම කියන්නේ. සුභිත මිත්‍ර බාහිරපත් වෙන. සුභදීරපත් වෙන. ඔකේ මැරෙන්න කියනවත් නේ ඔකේ චුත වෙලා කියන එක අපි කියන්නේ. චුත දෙන්න කියලාවත් කියන්නේ නැහැ. මිදීම කියන්නේ යන්නේ දැන් දුකෙන් මිදෙන්න කියනවා කැමති. චුතවීම කියන වචෙන් තමයි මේ ඔය වෙනස තියෙන්නේ. එතකොට බලන්න. ඔයාලා මෙහි ඉන්නේ දුකෙන් නිදහස් වෙලා. දැන් සුභ සුභය ලබන්න කැමතියි. ඒකනේ කැමතියි. දැන් ජීින දුක් වලින් මිදිලා.
සැනසෙන්න කැමතිද? ඒකට කැමතිද? මැරෙන්න කැමතිද? ඒකවල මැරෙන්න කැමති නෑ. අනේ ජුතා කියන වචනේ ඇතුළේ බරපතලයි. ඔයි අත්තරින්න කියන වචනේ චුත කියන එකම විතර බය නැහැ. දුක් වෙන දේ අත්තරින්න දුක අත්තරලා මෙහෙම ඉන්න ගාම ඒකට කැමති. තේරෙනවා තේරෙනවා අනේ ඒක අපි මේ අදහස් ඇති කරන හැටි නේ ඒගොල්ලන්ට අදහස් දෙන්නේ. අනේ ඒක අනික අපි හැඟීමක් අරගෙන කියන හැඟීමයි දැනෙන්නේ. හැඟීම දැනෙන්නේ. ඉතින් අපි චුත වීම කියන ද අපි මෙහෙ දන්නවා චුත වෙනවා කියන්නේ මැරෙනවා කියන එක. අදහස් එනවා. ඒ හැඟීමේ ඒ වගේ මට මැරෙන්න කියනවා කියලා. මට මැරෙලා හැටෙන්ද කියලා මේ කියන්නේ කියලා. මම කොහොමද මැරෙන්නේ? आहार ඒ කර්මජකය දෙන ආහාරින් නම් බරි කින්නේ දෙයිනා අඩුපාඩුව දෙයිනා කර්මජකය නිස්පාදිනන කර්මඵලයේ ආහාර කරගෙන ඒ මට්ටමේ කය යැපෙනවා ඒක නිසා කුකිය දාලා වැහුවාම ආහාරයක් නැතත් එයා මැරෙන්නේ නැහැ හැබැයි කුස වෙනවා බොහෝම දුක විඳිනවා කන්න නැති දුක විඳිනවා විඳගෙන ඒකේ ඉන්න හිරෙලද මොකද යමනුසියාගේ ශාරීරිය හැදිලා තියෙන්නේ ගන්ධ කියන ස්වභාවයෙන් ගඳ සුවඳ ස්වභාවයෙන් मंत्री ඒ ගඳ තුලට ඔහු ගෙන්න ගන්නවා ඒකට ආහාරය කැප කරලා ගෙන්න ගන්න ඒක හදන්නේ මොකද්ද ආහාරය කන්න පිළ මන්තර වලේ ක්‍රමයේ හැදීරේ හරියට ආපහුම කවුළුවක් දාලා තිනවා ඒ කවුළුව පිළ තමයි මේක ඔළුව දා ගන්න පුළුවන් කෑම කන්න ඒ වගේම නූල් අහරලා ගහපු ගැටේ තමයි කවුළුව ආගින් යන්න බෑ ඒ මන්තරේ හදන හැටි මන්තරේ වඩ කරලා තින්නේ එහෙම කරලා අනික වඩ වැහිලා ඒක හිලක් පේනවා යන්න ඒකෙන් බලගොනම හර කෑම පේනවා ඇතුලේ උඹ ප්‍රිය පුද පුලුට ආහාරය දැන් යෝගෙන් කියන්නේ මේකේ බැලලා ආහාරය කපාල්ල කියලා. බලාපොරොත්තු වෙලා තියෙන කෑදරකමද මොනවා විදිහ කියලා බලන්නේ අරකින් බෙල්ල දානවා. බෙල්ල දාන්නේ කන්න බන්නේ ගහන ගැටි. ගැටි ගහ ගම මන්ත්‍ර බලයට අර ගන්ධේ හිර වෙනවා. හිර වෙච්ච ගම ඔක මන්ත්‍ර බලයේ තියෙන විනාඩි ගන්න. බොහෝ වෙලාවෙම මන්ත්‍රයේ ශක්තිය විරුද්ධ වෙනවා ඒක විසිරලා යනවා. විසිරෙන්නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ ගැට ගහපු නුර කුප්පියෙන් දාලා හුලන්නවා දින්න හැබැයි ගන්නවා. හුලන්නවා දින්න ගහන්නේ මොකද? ගඳ ඉවත් වෙන ගඳ යන්න පුළුවන් නම් යන්ත්‍රෙක පැලගිය හැකියි. ඊට පස්සේ මේ කුප්පිය ඇතුලේ ඉන්නේ ගඳට යන්න විදිහ නැහැ. ගඳෙන් හැදිච්ච ශරීරයේ පිට වෙන විදිහක් නැහැ. ගුණවත් අදින් පිට වෙන්නේ දැනක් නැති නිසා. මන්තර වලින් නෙමෙයි ඊට පස්සේ කුප්පිය ඇතුලේ ඉන්නේ උපක්‍රම තීතිය. හරිය ගුණවත් යවන්න බැරි හින්දා. ඊට පස්සේ තමයි ඔය හුලන්න වදින දිනකට කොන්ක්‍රීට් ගහන්නේ ඒකයි. ඊළඟට ලාකර තියලා තීරු තියලා හුලන්න වදින දහල. මේ ඔය කුප්පිය දිල්ල කැරිලා කවදා හරි පිට වෙනකම් ඇතුලේ හුලම් පාරක් ගිහලා පිට වෙන මගක් හැදෙනකම් පුපුරන අයරකම් යන්න විදිහක් නැහැ. මේ ඔබ දාලා ගලක් ඇතුලේ හිරක් ඉඳලා දාලා මේ වැකිරුවොත් එහෙම මේ බලන්න මොනවා හරි දාපු දෙයක් දැම්මොත් ඒක හුලගේ ඒක ඇතුලේ කුප්පිය පිපිරුවත් හුලන් යන්න බැයි නම් අර බදාන්නේ අර අමුන්සේ ඒක ඇතුලේ කවදා හරි ගල දිරන්න ඕනේ ඒක ගල කුපරන්න ඕනේ ඔව් අනුන් හිර කරව තමයි හිර වෙනවා ඒකයි සංජාති කියන්නේ ඒ අවස්ථාව තමයි දැන් මිනිසයා සංජාති අවස්ථාවට ආවට පස්සේ සංජාතිකයා ජීවත් වෙනවා කර්ම ආහාරයෙන් කර්මජ වශයෙන් ලැබෙන ආහාර ක්‍රම දෙකක් එකක් තමයි කර්ම වශයෙන්ම පූර්ණ කර්මජ නිපදවන කර්ම රූප. ඒකෙන් තමයි කයර බාහිරින් ආහාරයක් නෙවෙයි කර්මයෙන් ජීවත් වෙන්නේ. කර්මයේ මුල් කරගෙන භෞතික ලෝකයේ ආහාරයක් නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කරපු ආහාරයක් ලැබෙන සලස්තනවා. නිර්මාණය වෙලා තියෙන එක. ඒක ගන්ධයෙන් හෝ සුගන්ධයෙන් යුක්තයි. සුගත දුගන්ධයෙන් යුක්තයි යම්සියගේ ආහාරය. ඒ දුත් නරක මිනිසෙ දුගඳ ආහාරය කරගන්නවා. යහපත් සුගතිය මිනිසෙ සුවඳ ආහාරය කරගන්නවා. ඒ සුවඳ දුගඳ කියන මේ දෙකම එකක් කර්ම ශක්තිය නිර්මාණය වෙනවා. අනික භෞතික ලෝකේ නිර්මාණය වෙච්ච දේවල් ලබන්න පුළුවන් අනුකූල ඒවා. ඔය දෙන්නම ත්‍රිජයි. ත්‍රිජකයි. දෙති ත්‍රිජකායිකව ඉන්නේ බාහිරින් ලැබෙන ආහාරය ගන්නකම්. ගතරවයි සූක්ෂම වූ කබලින්කාර ආහාරය ගන්නවා. කබලින්කාර ආහාර කියන්නේ භෞතික ආහාර. ඒ සූක්ෂම ආහාරය ගත්තහම එතන පටන් චතුජකායිකයි. හතරවෙනි කයි කියන්නේ. දැන් ගන්ධබ්බයයි අන්තරාභයිකයයි කියනකොට
අන්තරා භවයට ඇදිලා ඉන්නේ ගන්ධබ්බ කියන තත්ත්වෙ ඉන්නේ අර මේ සංජාතිකින අවස්ථාවේදී ත්‍රිජකායිකව හටගත් එක. එයා ත්‍රිජකායිකව ඉන්නේ ආහාරයක් භුක්ති විඳිනකම් පමණයි. මේ ඒ ලෝකෙන් ගන්ධ ආහාරය භුක්ති විඳ දැන් පටන් එයා චතුජකායිකයි. බාහිර දෙකින් කරජකායක් නිර්මාණය කරගත්තා. සියුම් කරජකායක්. ගන්නක. ඒ ආහාරය ගත දැන් පටන් එයා එතන ඉන්නවා. දැන් අමුසිය ඉපදිලා ඉතින් මේ කයින් අහකට යනකොට ඉන්නේ ත්‍රිජකායිකව. ඊට පස්සේ එයාට පේන අසුචි ගන්ධය. එයාට ආහාරයක් වෙන ගන්න දෙයක් නෑ බඩිකින්නක් තියෙනවා ඒක ප්‍රියවසයෙන් පේනවා ගින් එක ගන්නවා ගන්ධය ගන්නවා ගතකම සූක්ෂම චතුජකායිකය වෙනවා එයාට කියනවා ගන්ධබ්බය කියලා එද සම්මනෝ සංචේතන ආහාරයෙන් තමයි මිනිසයා ඉස්සෙල්ලම අරගන්නේ සංජාතික ආහාරය ඒ අරගෙන තමයි ඉස්සෙල්ලම ත්‍රිජකායිකව වැඩෙන්නේ කර්ම චිත්ත ඍතු කියන ආහාර තුන තියෙනවා කර්මජහ චිත්තජ ආහාරය ලැබෙනවා කුදුජ ආහාර වශයෙන් තියෙන භෞතික ආහාරය බාහිර ලෝකෙන් ගන්න පුළුවන් ඉතින් පටන් ගන්නවා එදිර පටන් ගියා චතුජකායික සූක්ෂමය වෙනවා. එයා තමයි ගැබට යන ගන්ධබ්බය. ගන්ධබ්බය ගැබට යනකොට ගන්ධයක් ඇසුරු වෙන ඇසුරු කරන්න. පුළුවන් සිද්ද්‍රාවක් ඇති වෙච්ච ලාවක තමයි ගන්ධබ්බය ඇතුල් වෙන්නේ. බලවට. නිකම් යන්න බෑ. අනේ කියන්නේ ඒකයි. ඉස්සෙල්ලා මූලික කලලේ ජනකානුවකට පත් වෙනකන් කියන්නේ කලලේ පාට පත් වෙලා දැන් වර්ධනය පටන් ගත්තා. ගන්ධබ්බය ඇතුල් වෙලා ඉවරයි. ගන්ධබ්බය ඇතුල් කරන්න ඕනේ හින්දා තමයි අර මේ දුර්ත උත්සව තියන්නේ පැහැයක කාය තියා තියන්නේ ඒකයි. තිබ්බම ඔය අතර ගන්ධබ්බය ලක්ෂණ ඒක ඇතුලේ ගිහිරට මේ ඔකන්ති වෙලා ඉවරයි. අර බීජ වලට. මේ ජනකාණු ගොඩාක් තියෙනවා. මේ එකකින් ගැලපෙන එකක් අරගන්න අරගෙන ඉවර තමයි ගෙවෙ තන්පත් කරන්න දෙහරි නලමැටි එකට හරි දායන් වාදනය කරන්න දාන්න. ඉනි දෙන බණන් එයාට උනේ ආහාරය විතරයි. ඒකයි වැඩි. ඒතර ඇදින්නේ මස් වේකය. ඇදින්න කරජකය. ඉනි ඔතන එකක් අරගන්න අයි ටික විහි කරනවා. මොකක් හරි කරලා දාන්න. අවසන්දී විතර ගන්න. ඔතෙන් ගියාට පස්සේ පුළුවන් අපි යම් කෙනෙක් ඥාන පරිශීන කරන්න පුළුවන් අනිවිෂයෙන් දෙකින් හරි පරිශීන කළා ගත පුළුවන්. ඕකෙන් ඉතිරි මේ මේ සෛල ගන්නත් පුළුවන් පුරුෂ සෛල ගන්නත් පුළුවන්. ඔය ඕන එකක් වෙන් කරගත්තා හැකෙතින්. ගැබකට පිරිමිලා මේක නැහැ කිව්වොත් අර ජනකානුගෙන් පිරිමි පාට පත් වෙන ජනකානු වෙච්ච එකක් අරගත්තොත් ඒක දැන් පත් කළොත් ඒක හරි. ඒක වර්ධනය කරලා දැන් පත් කරනවා. ඔය එක ඕන තරම් තියෙනවා. ඒක නෙමෙයි ගත්තේ. මේ ඇඟත් එක තියෙන සූක්ෂම ශරීරයේ නෑ ඇතුල් වෙන්නේ. ඒකත් එක ඒක දෙවෙනි වෙනවා. දැන් අපේ සූක්ෂම ශරීරයේ ක්‍රියාත්මක කරන්නේ අපේ මානසිකත්වයෙන්. අපේ මානසිකත්වය දුර්වල කරනවා. එයාගේ මානසිකත්වය ප්‍රබල කරගත්තහම අපිට අපිට මානසිකත්වය නගන්න ඉඩ නැහැ ඒක. උඩෙකම ඉන්නවා. අන්න එකටම ඉන්නවා සම්බන්ධය. ඒකට සම්බන්ධයි. අපේ දැන් සූක්ෂම කයි තමයි බෞද්ධ කය පාලනය කරන්නේ. ඔව් ඒකයි වෙන්නේ. දැන් මේකම තමයි දැන් සූක්ෂම කායිකත්වය තුල පාලනය කරන විට තමයි අපි දැන් භාවනා කරනකොට සුදු කිරණ මතුවෙනවා. ඒ සුදු කිරණ වලින් පාලනය කරන්න පටන් ගන්නවා අනික දෙවෙනි කරලා. එතකොට තමයි කායය සුවදැයින නිදහස් වෙලා කායලාව වගේ මේ කාය බැලුමක් වගේ නිදහස් වෙලා ඉන්නේ. ඒක තමයි ලක්තිය. මේ වීදුරු ආර්ධයකින්වත් බෑ ගන්ධයෙන් හටගත්ත ශරීරයක. දැන් සූක්ෂම ශරීර ක්‍රම දෙකක් තියෙනවා. මේ යම්කිසි ශරීරයක් කර්මජ මට්ටමේ තිබුණොත් ඒකට යන්න පුළුවන්. යන්න බැරි ගන්ධයේ මට්ටමේ හටගත් ශරීරයේ ඒ මට්ටමනේ ගණී බවලා. දැන් කිරණ මට්ටමේ ශරීරය තිබුණොත් විය හැකියි. එයා හුදු කරන්න බෑ. මේ දැන් පේතේ ඉඳ කිරණ මට්ටමේ ශරීරයක් නැහැ. ඒ කියන්නේ බ්‍රහ්ම කොටස වල. ඔව් අන්නේ ඒකයි. දැන් බ්‍රහ්මයාගේ ශරීරය කිරණ. ඒ කිරණ ශරීරයක් නිසා ඒගොල්ලෝ හිර කරන්න බෑ. අන්නේ ඒකයි. ආලෝක මට්ටමට ගිහිල්ලා. ඒ මට්ටමට ගිහිල්ලා ආලෝකේ හිර කරන්න බෑ. ඒ ආලෝකේ හිර කළා කිරණ හිර කරන්න බෑ. කිරණ කියන එක ඊටත් සියුම්. බැරි බලන්න කාලයක් නැහැ. දැන් ආලෝක කිරණයක් වුණනම් අදන් යම කිව්වා පරාවර්තන නොවන දෙයක් පාරදෘශ්‍ය නොවන දෙයක් වැහුවා. ආලෝකයක් නවතිනවනේ යවන්න බැහැ. දැන් බල්බ් එකක් අරගෙන කඩදාසියකින් වහලා ඉන්න කියලා ඉතින් ඔය ලොකු කඩදාසියෙන් ගණක කියලා වෙන්දා පතුකර එළියන්නේ නැහැ. මේ ආලෝකය ගමන් කරන්නේ. හැබැයි මේ යම කොයිලයක කරන්ට් එක දුන්නහම කොයිලයක් උතලා ඒක මොනවා උතලා තිබ්බ පිට කරගෙන යනවා. අන්නේ වගේ. මේ වගේ එකින් එකට මට්ටම් තියෙනවා. ඒ ශරීරات ඒ මට්ටමේ හැදීමනුව තමයි බාහිර ලෝකෙට ගෝචර කරන්න පුළුවන්. මේ බ්‍රහ්මයාගේ ශරීරය තනිකරම එහා ඊට වඩා ගැඹුරු කිරණ. ඔය ඇල්පා කිරණ, ගැමා කිරණ ආදී වශයෙන් අපි කිරණ ගැන කතා කරන්නේ. මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. ඒවා ඉක්මවා ගියේ ඒවා. මේ විද්‍යාඥයෝ ගියට අහුවෙලා තියෙන කිරණ වර්ග බොහොම ටිකයි. ඔය ගා තව සිවුම් කිරණ තියෙනවා. එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් මෙහිමයි අහු විතරක් නේ දෙහි අහු ආදී දේවල් වලට ඒ කිරණ ගැප් කරන්න පුළුවන්. දැන් පුහුල් වලට ගැප් කර ගන්න පුළුවන්.
දැන් අහු වෙන දේවල් යම් දෙයක තිබුණොත් යා අපි දැන් යමක් කරනකොට අහු වෙනවා කියලා එකක් කියනවා. දැන් අහු වෙන දේවල් යම් දෙයක තිබුණොත් අහු වෙන දේවල් වල ශක්තිය තමයි අහු වල තියෙන්නේ. ඒකයි කියන්නේ අහු තියෙන්නේ. යමක් අහු කරගන්න පුළුවන්. දැන් විහිල්ල පැතිරලා ඉන්නවා නම් යම්කිසි අමුතේ. එයා ඇදලා අරගෙන ඉඳලා ඉතින් එයාගේ බලය සුද්ධ කරන්න අහු ගන්න ඕනේ. ඒකටයි අහු වෙන්නේ. ඒ නම දාලා තියෙන්නේ තේක. දැන් දේශනාවකලින්ද අපි ප්‍රකාශ කරන වචනය තුලින් ශක්තිය පිටකල යමර විතුරවන්න උනා. දේශනාවට දෙහි ගන්න. දෙස. දෙස කියන්නේ දෙසනවා. දෙසාර්ථයෙන් දෙහි තියෙනවා. ඇඟේ වාපිච්චියම කෝප කරලා කුණු කරලා තියෙනවනම්. පුහුලයක් හදලා තියෙනවනම්. ලේ පුහු කරලා තියෙනවනම්. පුහු කරපු ලේවල දුකම පුහුලේ ගන්නවා. පුහුල ගන්නවා. ඉතින් අහු දෙහි පුහුල් ගන්න වෙ හේතුව. මැදලා පටලවලා තියෙන යමක් තියෙනවනම්. ඒකමනේ වැලක් ගන්නවා. වැල් කපනවා කියලා ගන්නවා. ආහාරය අජීර්ණ කළා තියෙන එකක් ගන්නවනම් ඒකමනේ අන්නාසි ගන්නවා. අන්නාසි. අන් කියන්නේ ආහාරය අජී කියන්නේ කපනවා. ඒකට අන්නාසි කපන්න ඕනේ. ඒකට අරගන්න ගැප් කරන අවශ්‍ය ශක්ති විශේෂය. ඒ දෙයට අනුකූලව. සමහර කෙනෙක් සමහර අය ඉන්නව අහුවේ නැතුව පයින්නවා. ඉඳ කරන අහුවේ නැතුව පයින්නවා. ඒක හදාව. ඒතර අනිත් කාරණේ මොනවා හරි කියපු යමක් කියනකොට කියන එක මේ කියන එකට යන අගෝචර වෙන්න තියෙනවා. ගෝචරලා නම් යට එක වදිනවා. දැන් ඒකට ගැලපෙන්නේ දේශ ගන්නවා ඒකට. ඉතින් අහු කපන්නත් ඕනේ, දිහි කපන්නත් ඕනේ. ඇඟේ ලේනා කරලා දිනා පුහුලේ පුහුල් කපන්නත් ඕනේ. මේ වෙලාව වගේ වරකලා බැලලා දිනා වෙලා කපන්නත් ඕනේ. එතකොට යනුකුරුන්නේ ඒකෙන් කැපිලා යනවා. ඉතින් එහෙම එකකින් අරක කපන්න බෑ. මේක දන්න නිසා ඒ කාලේ හදන්නේ ශාස්ත්‍රය හදුවා. ලෞකික ශාස්ත්‍රණයම. ඒගොල්ලෝ මේ මේ දේවල් කපලා මිනිහ ගඟේ දොස් කපන්න කියලා ප්‍රම දුන්නා. මේ යනුව තමයි මේ දෙහි කපනවා, පුහුල් කපනවා, අහු කපනවා ආදි වශයෙන් කියන්නේ.